මෙය අද අප පවත්වන වැදගත් පියවරක්. මේ පියවර තමයි දේශපාලන අන්තවාදයෙන් අපේ වැඩ කරන ජනතාව ගලවා ගැනීමේ මහා මෙහෙයුමේ පළමු පියවර. අපි දන්නවා මේ වැඩ කරන ජනතාව ගැන, දුක් විඳින ජනතාව ගැන, නිර්ධන පන්තිය ගැන විවිධ දේශපාලකීන් විවිධ කාලවල විවිධාකාරයෙන් හඬ නගලා තියෙනවා. අදත් හඬ නගනවා. නමුත් අපි ආපසු හැරලා බැලුවම ඒ වැඩ කරන ජනතාවගේ සිතුම් පැතුම් අපේක්ෂාවන් ඔවුන්ගේ දූ දරුවන්ගේ අපේක්ෂාවන් අද ඉටු වෙලා තියෙනවද කියන එක අපි සාවධානව සිතා බැලිය යුතු වෙනවා. ඒ නිසා දේශපාලන පක්ෂවලට ගැටිකම් කරන, දේශපාලන පක්ෂවල ന്യാයපත්‍ර අනුව වැඩ කරන ජනතාවගේ ව්‍යාපාරයක් නෙවෙයි, රටේ ඉදිරි ගමන ගැන කල්පනා කරන, ඒ වගේම තමන්ගේ වෘත්තියේ අයිතිවාසිකම වගකීම යුතුකම ඉටු කරන වගකීම් සහගත නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් රටට අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට මුල්ගල තමයි අද අපි මෙතන තබන්නේ. අපි දන්නවා විවිධ දේශපාලන පක්ෂ, ඒ දේශපාලන පක්ෂවල ന്യാයපත්‍රයට අනුව තමයි ඒ වෘත්තීය සමිති වේවා, ශිෂ්‍ය සංගම් වේවා, එහෙම නැත්නම් වෙනත් ආයතන වේවා මෙහෙවීමට උත්සාහ කරන්නේ. අපි දන්නවා මේ ලංකා විදුලි බල මණ්ඩලය, කණිතේ නීතිගත සංස්ථාව කියන්නේ ලංකාවේ තියෙන විශාලතම ආයතන දෙක. මේ ආයතන දෙක පවත්වාගෙන යන්න මේ රජයේ ආයතන හැටියට පවත්වාගෙන යන විශාල උද්වේගයක් තියෙනවා. පපුවට ගහගෙන අපේ දේශපාලඥයෝ කියනවා අපි ලංවිමත් කන්තේ සංස්ථාවත් පවර දුන්නේ නැහැ, උජ්ජලික අංශයට ධනපතියන්ට දුන්නේ නැහැ කියලා උස්හඬින් ජයගෝසා කියනවා. හැබැයි පිටිපස්සේ කතාව මොකක්ද? පිටිපස්සේ කතාව තමයි තමන්ගේ හිතවත් ජාවාරම් කරුවන්ට ගල්ලඟුරු ගෙන්නන්න දෙනවා, තමන්ගේ හිතවත් ජාවාරම් කරුවන්ට ටෙන්ඩර් පටිපාටියකින් තොරව තෙල් ගෙන්නන්න දෙනවා, තමන්ගේ හිතවත් ජාවාරම් කරුවන්ට රට පුරා පෙට්‍රල් ෂෙඩ් දාන්න පගාව අරගෙන ඉඩකඩ ලබා දෙනවා, තමන්ගේ හිතවතුන්ගෙන් මේ ආයතන පුරවනවා. ඒ තුල තමයි රජයේ උපක්‍රමික වශයෙන්, උපාය මාර්ග වශයෙන් ඉතාම වැදගත් ආයතන වෙච්ච මේ ලංවිම කණිතේ සංස්ථාව, එවැගේම වරාය අධිකාරිය දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතන පිරිහීමට පත් වෙලා බිඳ වැටෙන මිත්‍රෝ. එවැගේම මේ රාජ්‍යංශයේ මේ ශේෂ්ඨවලට අලුත් බලාපොරොත්තුවක් දැන් අපට අවශ්‍ය කරලා තියෙනවා. ඒ බලාපොරොත්තුව අපි විසින් ඉටු කළ යුතුයි. ඒ සඳහා අපි විසින් නව පෙළ ගැසීමක් වහාම මේ ඉලමෙන ඉදිරි මැතිවරණයේදී ඉදිරිපත් කළ යුතුයි. පසුගිය ජනාධිපති වරණයේදී මේ රටේ ජනතාව දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඉල්ලා හිටියා. විධායක ජනාධිපති ධූරය හා සම්බන්ධව, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධව, මැතිවරණ ක්‍රමයේ සම්බන්ධව යම්කිසි දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඉල්ලා හිටියා. සමහරු මේ දේශපාලන ප්‍රතිසංස්කරණයට මුවා වෙලා රට අස්ථාවර කරන්න, රටේ ඒකීයභාවය බිඳ දමන්න, රටේ ආරක්ෂාව බිඳ දමන්න, රටේ රාජ්‍යංශය බිඳ දැමීම සඳහා යම් යම් කුමන්ත්‍රණකාරී අරාජිකවාදී යෝජනා ගෙනාව. විධායක ජනාධිපති ක්‍රම අහෝසි කරමු කියලා උස්හඬින් කිව්වා. නමුත් අද වෙනකොට ඒ අරාජිකවාදී, මනෝරාජිකවාදී, අහස්මාලිගාවාදී මේ සෑම ක්‍රියාදාමයක්ම පරාජයට පත් වෙලා ප්‍රායෝගික විසඳුමක් රටට ලැබිලා තියෙනවා. විධායක ජනාධිපති ධූරය ප්‍රජාතන්ත්‍රකරණය වෙලා තියෙනවා, අධිකරණයේ ස්වාධීන වෙලා තියෙනවා, පාර්ලිමේන්තුව බලාත්මක වෙලා තියෙනවා, ජනාධිපතිත් පාර්ලිමේන්තුවත් අතර තිබිච්ච ඒ ගැටුම යටපත් කිරීම නිමා වෙලා තියෙනවා. දැන් අපි තවදුරටත් මේ විවස්ථා සංශෝධනය ගැන, විධායක ජනාධිපතිකම් අහෝසි කිරීම ගැන කතා කළ යුතු නැහැ. දැන් අපි අවුරුදු ගාණක්, අවුරුදු 37ක් මේක ගැන කතා කළා. හැබැයි ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් උනේ නොවැම්බර් 18 වෙනිදා අපි එළියට බැහැලා ඒ විධායක ජනාධිපති ධූරය පත්ලෙම්ම අභියෝග කළාට පස්සේ මිත්‍රවරුනි. ඒ වගේම අපේ 19 වෙනි සංශෝධනය සම්පූර්ණ නැහැ. ඒක සම්පූර්ණ වෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙච්ච දවසට. මනාප ක්‍රමය අවසන් කළා, කොට්ටාසෙට මන්ත්‍රීවරයෙක් ලැබෙන ස්ථාවර ආණ්ඩුවක් ගොඩනගන්න පුළුවන්, විවිධ ජන කණ්ඩායම්වල මතවාදවල අයට පාර්ලිමේන්තුවේ ඉඩහසර විවෘත කරන නව මැතිවරණ ක්‍රමයක් වෙතින් තමයි ඒක අපට සාක්ෂාත් කරගන්න වෙන්නේ, පරිපූර්ණත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය හැටියට ඒ සංශෝධනය ගෙනල්ලා තියෙනවා.
ඒ සංශෝධනය අනුමත කරන්න කලින් පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවාගෙන මැතිවරණවලට යන්න කිසිම දේශපාලන පක්ෂයකට අයිතියක් නැහැ. අනිවාර්යෙන්ම මේ මනාප ක්‍රමය අහෝසි කරන කොට්ටාෂට මන්ත්‍රීවරයා ලැබෙන ස්ථාවර ආණ්ඩු හැදෙන 20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතුයි පාර්ලිමේන්තුව. එයට පිටුපාන සියලු දෙනාම ජනතා ද්‍රෝහීන් හැටියට ඉතිහාසෙට එක් වෙන බව ප්‍රකාශ කරන්න ඕන මිට්ටෝ. ඒ 20 වෙනි සංශෝධනයත් අපි සම්පූර්ණ කරගත්තට පස්සේ මේ රටේ තවදුරටත් අපිට ව්‍යවස්ථා ප්‍රශ්න ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. අපි අපේ රටේ ජනතාවගේ වෙනස් ප්‍රශ්න ගැන අපි සාකච්ඡාව ඉදිරියට ගෙන යා යුතුයි. විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන අපි සියලු දෙනාගේම අවධානය යොමු කළ යුතුයි. අද රට තමන්ට නොගැලපෙන සංවර්ධනයක් කරලා විශාල වශයෙන් ණය ගැති භාවයට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ආදායම මදි. මේ ණය හා පොලිය ගෙවන්නේ ආණ්ඩුවට කිසිම ආදායමක් ලැබෙන්නේ නැති මහා පරිමාණ අධිවේගී පාරවල්, වරායවල්, ගුවන් තොටුපළවල්, ඒ වගේම විශාල විනෝදාස්වාදයේ සපයන මධ්‍යස්ථාන ඉදිකලාට ආණ්ඩුවට ආදායමක් ලැබිලා නැහැ. රටට ආදායමක් ලැබිලා නැහැ. හැබැයි ඒවයේ ණය හා පොලිය ගෙවන්න ගිහිල්ලා අපේ දුප්පත් ජනතාව පාන් පිටි වලින්, කිරිපිටි වලින්, ඩීසල් වලින්, පෙට්‍රල් වලින්, විදුලි බිලෙන් ගෙවන ඒ බදු වැය වෙලා තියෙනවා ඒවා ගෙවන්න. ඒක නිසා පළමුවෙන් අපි බලන්න ඕනේ කාටද පුළුවන් ණයබරෙන් තොරව මේ රට ඊළඟ අවුරුදු පහේදී පෙරට ගෙනියන්න. මේ ණයබර හැල්ලු කළා, මේ ණයබර විධිමත් කරලා රට ආදායම් උපදවන තැනක් බවට පත් කරන්න පුළුවන් කාටද, කොයි වැඩසලස්මටද කියන එක තමයි අපේ ඊළඟ මැතිවරණයේ ඉදිරියේ තියෙන්නේ. ඊළඟට අපේ රාජ්‍ය ආයතනත් අද ණයබරින් මිරිකිලා තියෙනවා. විශේෂයෙන්ම කණිත තෙල් නීතිගත සංස්ථාව එතන ඉදිරියෙන්ම ඉන්නවා. කණිත තෙල් නීතිගත සංස්ථාව ණයබර වෙලා තියෙන්නේ මේ හැමෝම කියන විදිහට කණිත තෙල් නීතිගත සංස්ථාව දූෂණය කරපු නිසාම නෙවෙයි. කණිත තෙල් නීතිගත සංස්ථාවේ දූෂණයක් තියෙනවා. තෙල් ගෙන්නන්න ගිහිල්ලා පාරිතෝෂික වලින් බිලියන් ගණන් ගැහුවා. විදුලි බල මණ්ඩලේ දූෂණයක් තියෙනවා. හැබැයි ඒවා පාඩු ලබන ආයතන බවට පසුගිය දශකයේ පත් වුණේ ඒ දූෂණය නිසාම නෙවෙයි. ඒ දූෂණයට උඩින් තියෙනවා අධික බදු බර. පසුගිය දෙසැම්බරේදී පීබී ජයසුන්දර රටේ ණය බිල ගෙවන්න ඩීසල් සහ පෙට්‍රල් මත ඇති කරපු බදු බර නිසා තමයි අද කණිත තෙල් සංස්ථාවට අමාරු වෙලා තියෙන ඉදිරියට යන්නේ. ඒ නිසා මේ කණිත තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය ගැන කියනවා නම් අද මේ රටේ සමෘද්ධිය ගෙවන්නේ කණිත තෙල් සංස්ථාවේ අපි උපයන සල්ලි වලින් කියන එක අපි බොහොම ආඩම්බරෙන් කියනවා මිටෝර්නි. ඒ නිසා මේ ආයතන විදුලි බල මණ්ඩලයේ පාඩුයි කණිත තෙල් සංස්ථාව පාඩුයි කියන්න කලින් මතක තියාගන්න මහා භාණ්ඩාගාරයේ කැටේ පුරවලා දීලා තමයි අපි පාඩු විඳලා බැනුම් අහලා තියෙන්නේ. හැබැයි ඉදිරියේදී අපි ඒ සෙල්ලම දිගටම කරන්න ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඉදිරි කාලයේදී නිවැරදි මිල සූත්‍රයක් ගෙනල්ලා මේ ශේෂ්ත්‍රයේ සියලු ණයබාරෙන් මේ ආයතන දෙක මුදා ගැනීමට අපි විධිමත් සැලැස්මක් පසුගිය මාර්තු මාසේ ඉදිරිපත් කළා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මැතිවරණය ප්‍රවෘත්තිව, අපි හිතනවා ඊළඟ මැතිවරණය ප්‍රවෘත්තිව හෝ පසුව ඒ විධිමත් සැලැස්ම ක්‍රියාත්මක කරයි කියලා. හැමෝම දින 100 ගැන කතා කරනකොට, දින 100 සහන ගැන කතා කරනකොට දිගු අනාගතයක් බලලා දස අවුරුදු සැලැස්මක් බලශක්ති ශේෂ්ත්‍රයට ඉදිරිපත් කළේ අපි පමණයි කියන එක අපි බොහොම ආඩම්බරෙන් කියනවා මිත්‍රෝ. අපේ බලාපොරොත්තුව සහලින් රට ස්වයංපෝෂිත කළා වගේ බලශක්තියෙන් රට ස්වයංපෝෂිත කිරීම. පිටරටින් තෙල් ගේන යුගය, පිටරටින් ගල් අඟුරු ගේන යුගය, පිටරටින් ගෑස් ගේන යුගය අවසන් කරලා අපේ ගෑස් සම්පතින් තෙල් සම්පතින් රට දුවන යුගයක් හදන්න තමයි අපි මේ උත්සාහ කරලා තියෙන්නේ මිත්‍රෝ. මතක තියාගන්නේ යුගය උදා කරනකොට ඒකේ වාසිය පවුලකට, ඇමති කෙනෙකුට, නිලධාරි මණ්ඩලයකට නෙවෙයි, මේ රටේ උපනූපන් දරුවන්ට ඒ වාසිය, ඒ සම්පතේ වටිනාකම ලබා දෙන්න අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදනත් අපි ඉදිරියේ හදන බව අපි ප්‍රකාශ කරන්න ඕනේ මිත්‍රෝ. ඒ වගේම අද මෙතන අපේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ඉතා වැදගත් මෙහෙවරක් කරන අපේ ත්‍රිවිල් රථ සංගම්වල අපේ ඒ නිලධාරි මහත්තුරු ඉන්නවා. 500,000 6,00,000කට අධික ත්‍රිවිල් රථ ප්‍රමාණයක්
අද පාරේ ක්‍රියාත්මකයි. අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා මේ රටේ බලශක්ති ශේත්‍රයේ තෙල් භාවිතය 10%කින් ඉතුරු කරගන්න. ත්‍රිවිල් වලින්, බස් රථ වලින්, දුම්රියෙන් මේක ඉතුරු කරගන්න. මේ සඳහා ඒ අදාළ ශේෂ්ත්‍රවල රියදුරු මහත්තුරුන්ට, කාර්මික මහත්තුරුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙනවා විතරක් නෙමෙයි, වැඩියෙන්ම ඉන්ධන ඉතුරු කරන ඒ රියදුරු මහත්තුරුන්ට විශේෂ ත්‍යාග වරදාන ලබා දෙන්නත් අපි ඉදිරියේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් මේ මාස ආරම්භ කරන බව මම ප්‍රකාශ කරන්න ඕනේ මිත්‍රෝනි. ඒ වගේම මේ ස්වයන් රැකියාව මේ රටේ මම විද්‍යා තාක්ෂණ ඇමති හැටියට විද්‍යාතා වැඩපිළිවෙල යටතේ වසරක් ඇතුළත 65,000ක් ස්වයන් රැකියාවට කැඳෙව්වා අපි. මේ රටේට අද අවශ්‍යයි විධිමත් ස්වයන් රැකියාව වැඩපිළිවෙල. රටට සැලකිය යුතු ධනයක් ආවට මොකද රටේ බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් අවශ්‍ය අනවශ්‍ය ඔක්කොම පිට රටින් ගෙන්නන. රටේ මේ පන්සලේ හැම තැනකම පත්තු වෙනවා ඉටිපන්දම. අපි ඉටිපන්දමක් හදන්න ගියොත් ඊට වඩා ඒ ඉටි කිලෝව ගන්න කොටුවට ගියාට පස්සේ ඊට වඩා අඩුවට චීනෙන් ගෙන ආපු ඉටිපන්දම එතන තියෙනවා. ඉතින් ඉටිපන්දම් හදන්න මිනිස්සු යොමු වෙන්නේ නැහැ. හඳුන් කූර හදන්න මිනිස්සු යොමු වෙන්නේ නැහැ. ස්වයන් රැකියාවට අපේ ජනතාව යොමු කරන්න බෑ. මේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක සෑම දෙයක්ම විදේශ වලින් ගෙන්නන ලාභ බඩු භාණ්ඩ ගෙන්නන ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක මේ රට තුල අඩුම ගානේ තවත් දසලක්ෂයක් ස්වයන් රැකියා ඇති කරලා අපේ පිටරටින් බඩු ගෙන්නන ආනයන බිල බිලියන 5කින් ඩොලර් බිලියන 5කින් රුපියල් බිලියන 700කින් පමණ ඉතුරු කරගන්න වැඩසටහනක් කාටද ගේන්න පුළුවන්? අන්න ඒගොල්ලන්ට තමයි අනාගතයේ ඡන්දය ලැබිය යුත්තේ. ඒ නිසා මේ රටේ ආනයන බිලේ අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ රට තුල ඇති කරන නිෂ්පාදන ආර්ථිකයක්, නිර්මාපකීන්ගේ ආර්ථිකයක් ඉදිරි කාලයේ අපි ගොඩනැගිය යුතුයි. සෑම නිවසක්ම, සෑම ගෘහයක්ම පුංචි නිෂ්පාදනාගාරයක් බවට පත් කරන නව වැඩපිළිවෙලක්, නව වැඩසටහනක්, දුගී දුප්පත් ජනයා ශක්තිමත් කරන වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි මිත්‍රවරුනි. මේ රට උගත් රට, විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙනවා, පර්යේෂණ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ වෙරළු අම්මගේ කඩේ වෙරළු විකුණන, වඩේ විකුණන, ඒ වගේම පුංචි පුංචි සබන් කෑල්ල ඩිටර්ජන්ට් ටික හඳුන් කූර ඉටිපන්දම හදන මේ අයගේ ආදායම සතේකින්වත් වැඩි කරන්න මේ පර්යේෂණ අංශ සමත් වෙලා නැහැ. එමනම් ඒ විශ්වවිද්‍යාලවල ඒ පර්යේෂණ අංශ වලින් වැඩක් නැහැ. අපේ දුගී දුප්පත් ජනතාවගේ ආදායම සතේකින්වත් වැඩි කරන්න ඒ අයට හැකියාවක් නැත්තම්. අන්නේ නිසා තමයි අපි දසවුරුදු ආයෝජන සලසුමක් හැදුවේ පර්යේෂණ ශේෂ්ත්‍රයට අපේ දුගී දුප්පත් ජනතාවගේ ආදායම වැඩි කළා. දසලක්ෂයක් ගෘහයන් පත් කරන්න මිත්‍රවරුනි මේ රටේ නිෂ්පාදනාගාර බවට. මේ නිකන් සමෘද්ධිය දුන්නට වැඩක් නැහැ. මේ නිකන් අපි දිවි නැගුම කියලා සල්ලි බෙදුවට වැඩක් නැහැ. ඒවා ඔක්කොම අද දේශපාලන වශයෙන් මිනිස්සුන්ගේ ඡන්ද එකතු කරන ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. මේ රටේ අන්ත දුප්පත් පවුල් ලක්ෂ 3ක් තියෙනවා. ඒ වගේම පාරේ හිඟමනේ යැපෙන 14,000ක් මේ රටේ ඉන්නවා. අඩුම ගානේ යාචකයෝ නැති රටක් හදන්න අපිට පුළුවන් වෙන්න ඕනේ සැලසුමක් ඇතුව. නිවාස නැති, මුඩුක්කුලත් කකට නිවාසයක් නැති, තාවකාලිකවත් නිවාසයක් නැති පවුල් 64,000ක් ඉන්නවා පාරේ. මේ පවුල් 64,000ට නිවාසයක් තැනන වැඩපිළිවෙලක් අපිට තියෙනවා. නිවාස දසලක්ෂ, 5,00,000, 20,00,000 වැඩපිළිවෙල තුනට වැඩක් නැහැ. නිවාසයක් නැතුව ඉටිකොල කෑල්ලේ ඉන්න මේ ජනතාවට නිවාසයක් ලැබෙන වැඩසටහනක් තියෙනවා. පාරේ යාචකයෝ ටික අයින් කරන වැඩසටහනක් තියෙනෝනි. ඒ ඇයට මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට අතනොපා යාවෙන්න පුළුවන් වැඩසටහනක්, වැඩපිළිවෙලක් තියෙනෝනි. ඒ වගේම සමෘද්ධියේ 3000 මුද්දරේ, 1500 මුද්දරේ, 400 මුද්දරේ අරගෙන ආණ්ඩුවට යපි යපි අතෙන්ට මෙතෙන්ට කතිර ගහන්න, අතෙන්ට මෙතෙන්ට රැස්සීම් වලට බස් වල යන්න, බත් පැකට් එකට අරක්කු බෝතලයට සිල් රෙද්දට ජය වේවා කියන යුගය අවසන් කළා. බලාත්මක රටක් හදන්න අපි අදිෂ්ඨාන කරගත යුතුයි මිත්‍රවරුනි. අන්න ඒකට මේ රාජ්‍ය ආයතන රටේ ආර්ථික ප්‍රතිපත්තියත් අපි සකස් කළ යුතුයි. ඉදිරියට යන්න බලාත්මක රටක්, බලාත්මක ජනතාවක් ඇති කර ගැනීම සඳහා අන්නේ සඳහා වෙච්ච මුල් පියවරක් තමයි අපි මේ තබලා තියෙන්නේ. දේශපාලන පක්ෂවලට, ආණ්ඩුවලට, විපක්ෂයට
හෝයියා කියන වෘත්තීය සමිති ව්‍යාපාරයක් නෙවෙයි. ඒ වගේම ආණ්ඩුවේ සමෘද්ධියෙන් යැපි යැපි ආණ්ඩුවට හෝ විපක්ෂයට හෝයියා කියන ඒ ස්වයන් රැකියා ව්‍යාපාරයක් නෙවෙයි. මේ රටේ ආර්ථිකයට දායක වෙච්ච ශක්තිමත් පවුලක් ගොඩනගන්න නිෂ්පාදනාගාරයක් බවට අපේ පවුල පත් කරන බලයක් බවටයි අපි පත් වෙන්න ඕනේ මිත්‍රවරුනි. අද මේ රටේ ඉදරන්නේ මේ ලෝකෙම තියෙන ප්‍රවණතාවයක් තමයි පවුල් වල අය තමයි දේශපාලනේත් රජ කරන්නේ. තාත්තගෙන් පුතාට දුවට ඒ දුවගෙන් මිනිබිරියට ආදි වශයෙන් ව්‍යාපාරික ලෝකෙ දෙන්නේත් ඒ වගේ දෙයක්. තාත්තලගේ ව්‍යාපාර පහළට 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 ගලාගෙන යන පවුල්වාදයක්. ඒක මේ රටේ විතරක් නෙවෙයි ලෝකෙ හැමතැනම ක්‍රියාත්මක පවුල්වාදයක්. මෙන්න මේ දේශපාලනයේ පවුල්වාදය ඒකේ නිර්වත් මුහුණුවර අපි අත්විඳ පහුගිය කාලවල විවිධ ආණ්ඩු යටතේ පවුල්වාදයේ නග්න පවුල් කාමය අපි දැක්කා. සුදුසුකම් තියන දක්ෂ පක්ෂකම් තියන කිසි මිනිහෙකුට ඉඩ නොදී තමන්ගේ ඥාතීන් අඩුම ගානේ පුංචි සම්පකාර සමිතියකවත් මිනිහෙකුට ඉඩ නොදී ඒ සෑම තැනකම බූවල්ලන් වගේ පවුල් කාමෙන් වෙලිච්ච රටවල් රටක් සමාජයක් මේ ලංකාව ඇතුලේ විදේශවලත් අපි දැකලා තියෙනවා. විවිධ ව්‍යාපාරික ශේෂ්ඨවලත් අපි ඒක දැකලා තියෙනවා. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ ජනවාරි 8 වෙනිදා දීපු ඒ ශක්තිමත් ජනවරම ඇතුලේ එවැනි කුසලතාවයට මුල්තැන නොදෙන ඥාතිත්වය පදනම් කරගත්ත ව්‍යාපාර වේවා දේශපාලන ව්‍යාපාර වේවා ඒවායේ අන්ධගාමී සමාජිකයෝ වේවා ඒ අන්ධගාමීත්වය පරාජය කළා කුසලතාවයට මුල්තැන දෙන රටක් මුල්තැන දෙන ව්‍යාපාරික ශේෂ්ත්‍රයක් මුල්තැන දෙන වැඩ කරන ජනතාවගේ ව්‍යාපාරයක් ඇති කරගන්න අපි අදිෂ්ඨාන කරගත යුතුයි මිත්‍රවරුනි. ඒ වගේම අපි මතක තබා ගන්න ඕනේ මේ නව ලෝකය සම්මුතිවාදී ලෝකයක්. එක දේශපාලන පක්ෂයක එක කණ්ඩායමක සටන් පාට වලට පමණක් මේ රට ගොඩනගන්න බෑ. මේ රටේ වැඩ කරන ජනතාවගේ පක්ෂයි කියන ඒවා කරපු ලොකුම හානිය තමයි සටන් පාට වලින් දියව් ගණිව් කරව් කියලා උද්ඝෝෂණ කරමින් ඒ තමන්ගේම රාජ්‍ය ආයතනය පිරිහෙව්වා මිසක් ඒ ආයතන ගොඩනගන්න ක්‍රියා කළේ නෑ. කොළඹ වරායේ දින 287ක වැඩ වර්ජනයක් එදා ගෙනිච්චා අපේ වාමාංශික ව්‍යාපාර. මොකද වුනේ? මාළු වාඩියක් වෙලා තිබිච්ච සිංගප්පූරුව බලගතු වරායක් බවට පරිවර්තනය කරේ ලී කුවාන්යු අපේ ඒ වැඩ වර්ජනයට පින් සිද්ධ වෙන්නේ. අපේ ගුවන් තොටුපළවල තත්ත්වය පහළට ගිහිල්ලා අපේ තෙල් සංස්ථාවේ අපි ජනසතු කළා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය. ආඩම්බරෙන් අපි තෙල් ජනසතු කළා කියලා උද්වේගෙන් කිව්වා. හැබැයි ඒ තෙල් ටැංකිය ටික දැන් කැලේට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ තෙල් ටැංකිය ටික අපි දැනන් හිටියේ නෑ සිංගප්පූරුවේ ඩුබායි වලත් ඒ වගේ දහස් ගුණයක් බලගත් තෙල් ටැංකිය ගොඩනැගිලා අද ඒවා අපේ රට වගේ විශාල ධනය උපදවන ආයතන බවට පරිවර්තනය වෙලා තියෙනවා කියලා අපි දැනන් හිටියේ නෑ. අපේ රටේ සමස්ත රාජ්‍ය ආදායමට සමාන ප්‍රමාණයක් අර සිංගප්පූරු වරායේ උපදවනවා මිත්‍රෝ. අපේ රටේ සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රධාන ආයතන සමාන ආදායමක් ඩුබායි ගුවන් තොටුපළ අද උපයනවා. ඒ මොකද මේ දියව් ගණිව් කරව් කියන මේ සටන් පාට දේශපාලනය නිසා. විශ්වවිද්‍යාල වල පාසල් වල තත්ත්වය ඒකයි. හොඳ අය අද අන්තර්ජාතික පාසලේ යන ඔය ධනය ඇති හැකියාවේ දරුවන්ට බොහෝ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. අපේ දරුවෝ ටික තමයි මේ වැඩ වර්ජන පෙළපාලි කැරලි වලට ගිහිල්ලා තමන්ගේ අධ්‍යාපනය තමන්ගේ අධ්‍යාපන තත්ත්වය කාලකණ්ණි කරගන්නේ. මේ නායකයින්ගේ දරුවෝ බොහෝම හොඳට විදේශ රටවල අධ්‍යාපනය ලබන එක අපි කියන්න ඕනේ. වාමාංශික නායකයෝ අද රටේ නායකත්වය දෙන දේශපාලන පක්ෂවල සියලුම දෙනාගේ දරුවෝ විදේශවලයි ජීවත් වෙන්නේ, විදේශ විශ්වවිද්‍යාලවලයි යන්නේ. හැබැයි අපේ දරුවව වැඩ වර්ජනය කරලා පාරට ගෙන්නනවා, ඒ දරුවගේ අනාගතය කඩා කප්පල් කරනවා. ඒ නිසා නව ශිෂ්‍ය ව්‍යාපාරයක් අවශ්‍යයි රටට. නව ආකාරයේ වෘත්තීය සමිති ව්‍යාපාරයක් අවශ්‍යයි විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ ඉඳන්, රටේ ගුරු සම්පතේ ඉඳන්. මේ රට කොහොමද මේ දැනුවත් රටක් කුසලතාවය මත පදනම් වෙලා ඒ දැනුම පදනම් කරගත්ත ආර්ථිකයක් ගොඩනගන්නේ කියන එකට අවශ්‍යයි. අන්නේ සඳහා අපි ඔබ හැමට බොහොම ආඩම්බරෙන් කියනවා, කවුරු සිහින දැක්කත් ඒ මහා ජන පෞර ඒ අනාගතයේ ගොඩනගන මේ රටේ සෑම දරුවෙක්වම බලාත්මක කරන, මේ රටේ සෑම පවුලක්ම බලාත්මක කරන අනුන්ට අතනපන වෘත්තීය සමිති ව්‍යාපාරය, අර මුට්ට කාසි වලින් යපිච්ච ඒ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නව මුහුණුවරවල් පරාජයට පත් කරලා මේ රට ශක්තිමත්ව ගොඩනගන නව ජාතික පෙරමුණක්, නව බලයක්,
ලබන මාසදී එළි දැක්වෙනවා ඊළඟ මැතිවරණය ජයගන්නේ ඒ බලවේගයයි මේ රට වෙනුවෙන් කියලා අපි බොහොම ආඩම්බරෙන් අද ප්‍රකාශ කරනවා මිත්‍රවරුනි. ඒ සඳහා මුල්ගල තබන්නට මේ අවස්ථාවට සැපමිනි ඔබ සියලු දෙනාටම ඒ සියලුම වෘත්තීය කටයුතු සාර්ථක වේවා ඒ සාර්ථක වීම නිකම් ප්‍රාර්ථනාවකින් වෙන්නේ ඒ සඳහා අරගල කරන්නට ඒ සඳහා කැප වෙන්නට තමන්ගේ යුතුයකම් හා වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන්නට සෑම කෙනෙක්ගේම සිත්වල සුබ ප්‍රාර්ථනා මුදුන්පත් වෙත්වා ඒවා දෑතට දෙපයට හිසට ගමන් කරලා මේ රට ගොඩනගන සක්‍රීය බලවේගයක් අපි ඉදිරි කාලයේ ගොඩනගමු නීලඟ දශකයේ අයිති රාජකීය සෙන් තෝමස් සෙන් බ්‍රිජෙට් ආදී පාසල් වලින් ගිය ප්‍රභූ පන්තියට නෙවෙයි මේ රටේ ඊළඟ අනාගතයේ අයිති මේ රටේ මහ පොළවෙන් ජනිත වෙච්ච ඒ දාඩිය මාංශයෙන් ගමන් කරපු පෞල්වාදවල රත්තරන් හැඳ කටේ තියාගෙන ආපු පිරිස් වලට නෙවෙයි මහ පොළොව මත කටයුතු කරන වැඩ කරන ජනතාවගේ කඳුලෙන් මතු වෙච්ච මේ පිරිස් වලට බව මතක තබා ගනිමින් ඒ පිරිස් වලට උචිත මහ පොළවෙන් ජනිත වෙච්ච ජනාධිපති කෙනෙක් ඉන්න රටක ඒ මෛත්‍රී යුගය නව නිදහස් යුගයක් කරා ගෙන යන්න අපි සියලු දෙනාම ඉදිරි කාලයේදී ශක්තිමත් අත්දැල් බැඳගෙන එකමුතු වෙමු කියලා ඔබ සියලු දෙනාට ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා